මම අද ඉන්න මේ තත්ත්වයට මාව අරන් ආවේ මගේ යෞවනය. මේ යෞවනයේ ඒ ගමනේදී මගෙන් කාරණා තුනක් බලාපොරොත්තු වුණා. ඒ කාරණා තුන තමයි ටයිම් මැනේජ්මන්ට්, ජෙනුවිනිටි සහ පර්ෆෙක්ෂන්. මේ තුන නිසා යෞවනය අද මාව මේ තත්ත්වයට ගෙනල්ලා තියලා තියෙනවා. ඒ නිසා මම යෞවනයට ස්තුතිවන්ත වෙනවා. ස්තුති යෞවනය. මහනෞකාවි මහා සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යෞවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අනනොතකා යාත්‍රා කෙරු මාචාර යෞවනයයි මේ. මම ගාල්ලේ නාවින්න කියන ග්‍රාමයේ 1968 තුන්වෙනි මාසේ 6 වෙනිදා මගේ සීයාගේ ගෙදර, කියන්නේ තාත්තගේ ගෙදර උපත ලැබුවේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අම්මයි තාත්තයි වෙනම ගෙදරකට පදිංචියට ගිහිල්ලා තියෙනවා ඒ මම ඉපදුනායින් පස්සේ. මට හොඳට මතකයි ඒ පුංචි කාලේ මම කරපු දඟකාර වැඩ කීපයක්. මගේ අම්මා දවසක් මාළු කපාගෙන ඉන්නකොට මමත් පිහියක් අරගෙන පොල් අතු ටිකක් ලී කොටේක තියලා කපන්න ගිහිල්ලා මගේ අත හොඳටම කපාගෙන මේ අත මේ ඇඟිල්ල මහපට ඇඟිල්ල සම්පූර්ණයෙන්ම කැපිලා මේ බොහොම චූටි කෑල්ලක් තමයි නොකැපි ඉතුරු වෙලා තියෙන්නේ. කොහොම හරි මේක සුව වෙලා තියෙනවා ඒ අර කැපුම. ඒ නිසා මට අද මහපට ඇඟිල්ලක් ඉතුරු වෙලා තියෙනවා. අපේ ගෙවත්තේ එක මායිමක ඇලක් යනවා, ඇලක් ගලනවා. ඒ ඇල මගේ බොහොම ජනප්‍රිය ස්ථානයක්. මොකෝ මම මේ ඇලේ මගේ පුංචි කාලේ මම ඔය ඇලේ බැහැපු නැති, මාළු අල්ලපු නැති තැනක් නැහැ. ඒ වගේම ගමේ තියෙන හැම වතුර දිය කඩිත්තකම මම මගේ පුංචි කාලේ මාළු අල්ලන වැඩේ කරලා තියෙනවා. මේ මාළු අල්ලන වැඩේ මගේ විනෝදාංශයක් හැටියට මං අදටත් ඒ වැඩේ කරනවා. මම අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා හැටියට ඉන්න කාලෙත් මම බිලී පිත්තක් අරගෙන මුහුදට ගිහිල්ලා තියෙනවා මාළු අල්ලන්න. මගේ අම්මයි තාත්තයි දෙන්නම දෙමළ ගුරුවරු. එහෙම වුණත් අපේ තාත්තට උමනාවක් තිබ්බා මාව සිංහලෙන් උගන්වන්න ඕන කියලා. මාව විතරක් නෙවෙයි මගේ මල්ලි නංගි දෙන්නම සිංහලෙන් තමයි ඉගෙන ගත්තේ. තාත්තට උමනාවක් තිබ්බා මාව රිච්මන් විද්‍යාලයට ඇතුල් කරන්න පළවෙනි ශ්‍රේණියට. ඒ වුණාට තාත්තට ඒක කරගන්න බැරි වුණා. අපේ තාත්තා ඒ නිසා අදිටන් කරගත්ත කොහොම හරි මාව පහේ ශිෂ්‍යත්වෙ සමත් කරවලා රිච්මන් විද්‍යාලයට ඇතුළු කරනවා කියලා. ඒතර මම පළවෙනි වසරේ ඉඳලා ගියේ ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයට. ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයේ මම අවුරුදු 5 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. එතකොට මේ අවුරුදු 5 දී බුද්ධාගමට වගේම සිංහල භාෂාවටත් මට තමයි පන්තියේ වැඩිම ලකුණු. එතකොට මගේ පන්තියේ හිටපු ළමයින්ගෙන් බහුතරය සිංහල ළමයි. අපි මුස්ලිම් ළමයි හිටියේ ළමයි 3 දෙනයි. ඉතින් ඒකෙන් මට සිංහල භාෂාවට සහ බුද්ධාගමට ලකුණු වැඩියෙන් එනකොට මම පළවෙනිය හැටියට එනකොට මට හොඳට මතකයි පෙරේරා සර් කියලා සර් කෙනෙක් අපේ පන්තිභාර ගුරුතුමා හැටියට හිටියේ. ඒ සර් ඇවිල්ලා අනිත් ළමයින්ට බනිනවා, අනේ ළමයි ඕගොල්ලොන්ට ලැජ්ජ නැද්ද, මේ මුස්ලිම් ළමයේ තමයි බුද්ධාගමටයි සිංහලටයි ලකුණු වැඩිපුරම ගන්න කියලා බනිනවා. ඊට පස්සේ මම පහේ ශිෂ්‍යත්වය ඉගෙන ගන්න මම පන්ති ගියේ නැහැ. මගේ ගුරුවරයා හැටියට ක්‍රියා කරේ අපේ තාත්තා. එතකොට අපේ තාත්තා දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගෙන තිබ්බත් සිංහල භාෂාවත් සිංහල මාධ්‍යයෙන් අනිත් අවශ්‍ය සියලුම අධ්‍යයන කටයුතු මට ගෙදරදී ලබා දුන්නා. ඒ අනුව මම පහේ ශිෂ්‍යත්වය සමත් වෙනවා. සමත් වෙලා මම මට වාසනාව ලැබෙනවා රිච්මන් විද්‍යාලයට 6 වෙනි වසරට ඇතුළු වෙන්න. අපේ තාත්තාට එච්චර සිංහල පුළුවන් වුණේ කොහොමද කියන එක, මොකෝ අපේ තාත්තා දෙමළ ට්‍රේන් ටීචර් කෙනෙක්. එහෙම වෙලා තාත්තට හොඳට සිංහල පුළුවන් වෙලා තිබ්බා. තාත්තා සිංහල ඉගෙන ගත්තේ පන්සලේ. කිතුලම්පිටියේ තියෙනවා ආනන්ද පිරිවෙන කියලා පන්සලක්. ඒ පිරිවෙනේ තමයි අපේ තාත්තා සිංහල ඉගෙන ගත්තේ. ඒ ආභාෂයට අපේ තාත්තා මාවත් පිරිවෙනට යව්වා ඉගෙන ගන්න. එතකොට ඉස්කෝලෙන් පස්සේ මමත් පිරිවෙනට ගියා. මම පාලිත් ඉගෙන ගත්තා. මට දැන් පාලි නම් මතක නැහැ. එතකොට මගේ සිංහල හොඳට පොලිෂ් වෙන්න තව හේතුවක් තමයි මම පන්සලේ ඉගෙන ගත්ත එක.
ඊට පස්සේ තාත්තට උමනාවක් තිබ්බා අපිට මට ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට දෙන්න ඕන කියලා. ඒ නිසා ගාල්ලේ තිබ්බා සංඝාරාමය කියලා පන්සලක ඉංග්‍රීසි පන්ති. එතන ඒ හිටපු ලොකු හාමුදුරුවෝ හරිම සැරයි. හොඳට ගහනවා ළමයින්ට. ගහලා තමයි මේ භාෂාව ඉගැන්නුවේ. එතන 100 ගාණක් ළමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. අපේ තාත්තා මාව ගෙනියලා පන්සලේ මේ පන්ති වලට දැම්මා. මමත් ඉංග්‍රීසි හොඳට ඉගෙන ගත්තා. බයෙන් බයෙන් තමයි හැමදාම යන්නේ කොයි වෙලේ ගුටි කන්න වෙයිද කියලා. ඒ වුණාට එතනදී මම හොඳට ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මට පුංචි කාලේ ඉඳලම පන්සලත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තිබ්බා මගේ අධ්‍යාපන කටයුතු වලදී. මම රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මට හොඳට මතකයි අපේ විදුහල්පතිතුමාගේ බංගලාව අසල තිබ්බා අඹ ගහක්. දවසක් මම ඔය එතන අඹ ගහට ගල් ගහලා අඹ කඩ කඩාගෙන ඉන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා එකපාරට මගේ කන් දෙකෙන් අල්ලගත්තා මගේ ඔළුව හොල්ලන්නවත් බැරි වෙන විදියට. එතකොට දැන් මට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙහෙම අල්ලගෙන මාව දැන් එක්කගෙන යනවා සෑහෙන්න දුරක්. එතන තියෙනවා රිපන් බාලිකා විද්‍යාලය කියලා ඒ පාසලක්. ඒ පාසල හරියට ගෙනියලා තමයි මාව අතරී බැලින්නම් මාව අල්ලගෙන ගිහිල්ලා තියෙන්නේ අපේ මට විද්‍යාව උගන්වන ගුරුතුමා. මේ අබගහට ගල් ගැහුවා කියලා මොකෝ ප්‍රින්සිපල්ගේ ඒ බංගලාව ළඟ තියෙන. මේ කාලේ වකවානුවේදී මට මං හිතන්නේ 9-8 වසර විතර වගේ මම ඉගෙන ගන්න කාලෙදී මට සංගීතය සම්බන්ධව ඇල්මක් ඇති වුණා. ඉතින් ඒ කාලෙදී මට මම ඉගෙන ගත්තේ සිංහල භාෂාවෙන්. ඒ වුණාට මම අහන්න පටන් ගත්තේ දෙමළ සින්දු. එතකොට දෙමළ සින්දු වල තියෙනවා මේ උපමා උපමේය සම්බන්ධතාවය හරියට. මං ඒකට හරිම ආසයි. ඉතින් ඒ නිසා මම දෙමළ සින්දු අපේ කැසට් රෙකෝඩර් එකක් තිබ්බා. ඒකෙදි මම කැසට් පීසස් දාලා ඒකේ රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන දෙමළ සින්දු මම සිංහලෙන් ලියනවා කොළවල. මං ගාව තිබ්බ ලොකු මිටියක්. එහෙම ලියපුවා. මම ලියලා ඒ තේරුම මම අම්මගෙන් අහනවා. මට තාත්තගෙන් එකපාරට අහන්න ලැජ්ජයි සමහර දේවල්. ඒ නිසා මම අම්මගෙන් අහනවා. අම්මටත් සමහර දේවල් වලට උත්තර දෙන්න බැරි නිසා තේරුම් කරලා දෙන්න බැසි නිසා අම්මා තාත්තගෙන් අහලා මට කියනවා. මං ඒ මාර්ගයෙන් දෙමළ භාෂාව සෑහෙන්න ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ සමත් වුණායින් පස්සේ උසස් පෙළ මම විද්‍යාංශයෙන් ඉගෙන ගත්තේ. විද්‍යාංශයෙන් ඉගෙනගෙන ඒ කාලෙදී මට හිටපු හොඳම යාළුව දෙන්න තමයි අයේෂ් සහ තුසිත් කියන දෙන්න. දැන් අයේෂ් නීතිඥවරයෙක්, තුසිත් කියන මගේ යාළුවා අද විශේෂඥ වෛද්‍යවරයෙක්. මේ දෙගොල්ලොන්ගේ තිබිච්ච සම්බන්ධතාවය මටත් එහා ගිය අපේ පවුල් අතර තිබිච්ච සම්බන්ධතාවයක් දක්වා දියුණු වෙච්ච මිත්‍රකමක් තමයි තිබ්බේ. අයේෂ්ගේ තාත්තා පොලිසියේ වැඩ කරපු නිසා ඒගොල්ලෝ පොලිස් බැරක්වල තමයි හිටියේ. එතකොට ඒක ගාල්ල ටවුමෙමයි තියෙන්නේ පොලිස් බැරක්. එතකොට මම පන්ති වලට යන හැම වතාවෙදිම, එහෙම නැත්නම් නිකන් ගාලු පැත්තේ යන හැම අවස්ථාවෙදිම අයේෂ්ගේ ගෙදර යනවා. අයේෂුයි මායි එක පවුලේ සහෝදරවරු හැටියට තමයි හිටියේ. අයේෂ්ලගේ ගෙදරට මොනවා හරි විශේෂ කෑම ජාති ලැබෙනවා නම් ඒගොල්ලන්ගේ ඥාතීන් හිටියා හම්බන්තොට. ඒගොල්ලෝ ගාල්ලට එනකොට කිරි අරන් එනවා. ඒ එන ආපු හැම අවස්ථාවකම ගෙනාපු හැම දේවල් වලින්ම මගේ කොටස ඒ අම්මයි තාත්තයි මට තියෙනවා. පුතේ පුතාගේ කොටස මෙන්න තියලා තියෙනවා කියලා මං යන වෙලාවල් වල දෙනවා. එතන එහෙම ලොකු සම්බන්ධතාවයක් එක්ක තමයි අපි මේ මිතුදම තියාගෙන හිටියේ. තවමත් ඒ අයේෂ් එක්ක මගේ මිත්‍රත්වය අදටත් එහෙමම තියෙනවා. මම 1987 තමයි උසස් පෙළ විභාගෙට පෙනී සිටින්නේ ඒ පළවෙනි වතාවට. එතකොට මට ලැබෙනවා A සමාර්ථයකුත්, B සමාර්ථ දෙකකුත්, C සමාර්ථිකුත්. ඒ කාලේ විෂයන් හතරක් තිබ්බ කාලේ මට ලකුණු 270ක් ලැබෙනවා. ඉතින් මම බලාපොරොත්තුෙන් හිටියා මට වෛද්‍ය විද්‍යාලයට යන්න ලැබෙයි කියලා. වෛද්‍ය පීඨයට ශිෂ්‍යයින් තෝරාගත්තේ ලකුණු 273. දන්ත වෛද්‍ය පීඨයට තෝරාගත්තේ ලකුණු 271. පශු වෛද්‍ය පීඨයට තෝරාගත්තේ ලකුණු 271. මට ලකුණු 270යි. ලකුණු 3කින් මට වෛද්‍ය පීඨයත්, ලකුණු 2කින් දන්ත වෛද්‍ය පීඨයත්, ලකුණු 1කින් පශු වෛද්‍ය පීඨයත් අහිමි වුණා. දෙවැනි වතාවට විභාගය ලියන එක
ඒ කාලවකවානුව හැටියට සුදුසු නෑ කියලා අපේ අම්මලා තාත්තලා තීරණය කරා. මං ඇවිල්ලා අම්මට කිව්වා, අම්මේ මට මෙඩිකල් ෆැකල්ටි යන්න හම්බෙන්නේ නෑ කියලා. අම්මා කිව්වේ, පුතේ කිසිම ප්‍රශ්නයක් නැහැ, මේ ලැබිච්ච එක හොඳයි, මේකෙන්ම ඉස්සරහට යන්න බලන්න කියලා. ඉතින් මම ඒක මගේ හිතේ තියාගෙන තමයි මං කැම්පස් එකට ගියේ. මගේ තාත්තා බොහොම පිළිවෙලට වැඩ කරපු පුද්ගලයෙක්. තාත්තා ගුරු වෘත්තියට අමතරව ගොඩාක් දේවල් කරපු පුද්ගලයෙක්. තාත්තා කුකුල්ලු ඇති කරා, එතකොට හරක් ඇති කරා, ඒ වගේම ගෙදර තියෙන සියලුම දේවල් තාත්තා කරා. මේසන් වැඩ කරනකොට මට හොඳට මතකයි, අපේ අම්මා කියනවා තාත්තට මේ මේසන් බාස් කෙනෙක් හොයලා මේ වැඩේ කරන්න කියලා. ඒතර අපේ තාත්තා කියනවා මේකේ මහ ලොකු මැජික් එකක් නැහැ, මේ වැඩේ මට කරන්න පුළුවන් කියලා. තාත්තා ඒ දේවල් ගොඩක් කරා. එතකොට ඒ අවස්ථාවේදී සිමෙන්ති අනලා දෙන්නේ මම. මෙහෙම මං තාත්තට උදව් කරපු නිසා මට අද පුළුවන් මගේ ගෙදර සියලුම වැඩ රාජකාරි කරගන්න. ඒ අර අපේ තාත්තා ණය අරගෙන ජීවත් වෙන පුද්ගලයෙක් නෙමෙයි. තාත්තාගේ ඒ ලැබෙන ආදායම අනුව තාත්තාගේ ජීවිතය හදාගෙන අපිට අධ්‍යාපනය ලබා දීලා අපිව උගන්නපු පුද්ගලයෙක්. ඒ නිසා ඒ ආභාෂයේ මටත් ඇවිල්ලා තියෙනවා. මමත් අද වෙනකොට ණයක් ගත්තේ නැති පුද්ගලයෙක් හැටියට තමයි ජීවත් වෙන්නේ. කැම්පස් එකට ගියහම තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අපිට නවකවදිය. එතකොට මම මේ නවකවදයට කැමති වුණේ නැහැ. ඒ නිසා මම ඒකට ඒ නවකමදයේ මිදීම සඳහා යම් යම් උපාය මාර්ගයන් යොදාගත්තා. ඒකෙදි මම කරපු වැඩේ තමයි අපිට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ කියලා තිබ්බා, කාඩ්බෝඩ් ෆයිල් එකක් අතේ අරන් ඉන්න ඕන, බෙල්ට් එකක් බඳින්න බෑ, ඔරලෝසුවක් දාන්න බෑ, රබර් සෙරප්පු අඳින්න ඕන. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශාල ප්‍රදේශයක් නිසා මේක ඇතුළේ යන්නේ ෆ්‍රෙෂෙක්ද, ෆස්ට් ඉයර් ළමයෙක්ද, නැත්නම් මේ ගමේ මිනිස්සුද කියන එක දන්නේ නැහැ. ඒ නිසා මම කරපු වැඩේ කාඩ්බෝඩ් ෆයිල් එකක් අරගන්නේ නැතුව ඇති. මම කොල්ල ටිකක් හතරට පහට නවලා පොකට් එක ඇතුලේ දාගෙන අත් දෙක වනවන තමයි කැම්පස් එකට මගේ පීඨයට ගියේ. ඒ නිසා කාටවත් අඳුරගන්න බැරි වුණා මම ශිෂ්‍යෙක්ද නැද්ද කියන එක. ඒ විදිහේ උපාහි මාර්ග ගොඩක් යොදාගෙන මම නවකවදයෙන් බේරුණා. ඒ වගේම මම නවකවදය කාටවත් දෙන්න ඉදිරිපත් වුණෙත් නැහැ. එහෙම නවකවදය දෙන්න යන අවස්ථාවල් වලදී මම සෑහෙන්න ශිෂ්‍යයින්ව ඒකෙන් මුදවලා ඇරලා තියෙනවා. මම දෙවැනි වසරේදී නැත්තම් තුන්වැනි වසරේදී මට කියවන්න ලැබෙනවා එක ලිපියක්. අපේ මහාචාර්යවරයෙක් ලියපු. ඒ මහාචාර්යවරයා මගේ ගුරුතුමා, මහාචාර්ය කපිල ගුණසේකර මැතිතුමා. එතුමා ලියලා තිබ්බා කෘෂි ඉංජිනේරු විද්‍යාවට ඉන්න ආචාර්ය උපාධිය ගත්ත ප්‍රමාණය මදි. ඒකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. තව වැඩිපුර ඒ වගේ උපාධිධාරීන් බිහිවෙන්න ඕන කියලා එතුමා ලියලා තිබ්බා. මේක මට ලොකු පුෂ් එකක් වුණා මගේ ඉදිරි අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා. ඒ නිසා මම තෝරගත්තා කෘෂි ඉංජිනේරු විද්‍යාව හදාරන්න ඕන කියලා. ඒ අනුව මම කෘෂි ඉංජිනේරු විෂය හදාරලා මට ප්‍රථම සමාර්ථයක් එක්ක උපාධිය ලැබෙනවා. ඒකත් එක්ක එදා ඉඳලා මම අද වෙනකන් විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරයෙක් හැටියට සේවය කරනවා. කෘෂි ඉංජිනේරු විද්‍යාවේ ඒ ඉංජිනේරු අධ්‍යයනය ඉස්සරහට කරගෙන යන්න ඕන කියලා ගත්ත තීරණය මත මට ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රධාන දේ තමයි මම මගේ පශ්චාත් උපාධිය කර ගැනීම සඳහා මම තායිලන්තයට යනවා 1998 දී. ඒ යන්නේ ඉංජිනේරු පශ්චාත් උපාධියක් කරන්න. එතකොට මම අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රිය කරලා තියෙන්නේ කෘෂි විද්‍යාවෙන්. කරන්න වෙලා තියෙන්නේ දැන් ඉංජිනේරු පශ්චාත් උපාධියක්. එතකොට ඒක ලොකු අභියෝගයක් හැටියට මම සලකලා අරගෙන මම ඒ අභියෝගයට මුහුණ දෙනවා. එතකොට ඒ අභියෝගයට මුහුණ දීලා මං ජය අරගෙන ඊට පස්සේ 2004 වෙනකොට මම මගේ PhD උපාධියත් මම ඒ ඉංජිනේරු ක්ෂේත්‍රයේම මට පුළුවන් වෙනවා ඉවර කරගන්න.
මම තායිලන්තයේ මගේ පශ්චාත්පාදිය කරනකොට මාත් එක්ක හිටිය ඔක්කොම ඉංජිනේරුවරු. මම තමයි ඉංජිනේරු නොවන පුද්ගලයෙක් හැටියට හිටියේ. ඒතට ඒ අවස්ථාවේදී ඒ මම හදාරපු උපාධියට දෙන ගෝල්ඩ් මෙඩල් එකක් තියෙනවා. ඒ ගෝල්ඩ් මෙඩල් එක මට ගන්න පුළුවන් වුණා ඒ ඉංජිනේරු උපාධිධාරීන් එක්ක තරඟ කරලා. එතකොට මේ විදියට මම මගේ ජයග්‍රහණයක් ලබාගෙන ගිහිල්ලා තමයි මට පුළුවන් වුණේ 2015 අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙන්න. එතකොට මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ මම උපකුලපතිවරයා වෙන අවස්ථාව වෙනකොට මම ජාතික විශ්වවිද්‍යාල හතරක පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සබරගම විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ අග්නිදිග විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල හතරෙම ආචාර්ය මහාචාර්යවරයෙක් සහ උපකුලපතිවරයෙක් හැටියට මට සේවය කරන්න ලැබුණා. ඒ ලැබුණේ මට මගේ මේ යෞවනයෙන් මට ලැබිච්ච පන්නරය නිසා කියලා මම කියන්න කැමතියි. මහාචාර්ය යෞවනයයි මේ. එක්දස 1992 මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. එතකොට රැගින් කාලය මාමයි මගේ යාළුවයි ඉංග්‍රීසි මීඩියම් ආර්ට්ස් ෆැකල්ටි එකන ගත්තේ. එතකොට මගේ යාළුවා මෙයා හඳුරනවා. රැගින් කරද්දි මෙයා ඇවිල්ලා මගේ යාළුවා එක්කන් යනවා. මාත් ඉතින් යාළුවත් එක්ක යනවා. ඉතින් එදා එතකොටයි මුලින්ම අහම වුණේ. පස්සේ යාළුවත් එක්ක කතා කරලා තියෙනවා, මාත් එක්කත් කතා කරනවා. පස්සේ දවසක තව යාළුවෙක්, මෙයාගේම යාළුවෙක් මට ඇවිල්ලා කිව්වා මෙහෙම එක්කෙනෙක් කැමති මොකද්ද කියන්නේ කියලා. මං කිව්වා මොනවා හරි එහෙම තියෙනවා නම් ගෙදරට ඇවිල්ලා කතා කරන්න කියලා. ගෙදරට අම්මත් එක්ක කතා කරන්න කියලායි කිව්වේ. ඉතින් දවසක් ලයිබ්‍රරි එකේදී ඉන්නකොට ආවා, ඇවිල්ලා මාත් එක්ක කතා කරා. එතකොට මම දැනගත්ත මෙයා මට කැමති කියන එක මම දැනගත්තා. එතකොට මගේ නැහැවවා මොකක් හරි ප්‍රොපෝසල් මොනවාරි අමල කරලා තියෙනවද, මොනවාරි ෆයස් තියෙනවද කියලා. මං මට නම් කිසි දෙයක් එහෙම නැහැ, එහෙම ඕනේ නම් ඇවිල්ලා අම්මත් එක කතා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ යාළුවත් එක්ක ගෙදර ආවා, ඇවිල්ලා අම්මත් එක කතා කරලා ඊට පස්සේ විවාහ වුණේ. මගේ යාළුවා තමයි මේ සම්බන්ධතාවය ඇති කරලා දුන්නේ කෙනා. එයා මේ මට ඇවිල්ලා කිව්වා මේ මෙහෙම හොඳ ළමයෙක් ඇවිල්ලා ඉන්නවා. මේ ඒ ළමයා, ඒ යාළුවා මගේ යාළුවා දන්නවා මගේ ඉන්ට්‍රස්ට් එක මොකද්ද කියලා. මට උවමනාවක් තිබ්බා ආගම ඉගෙන ගත්ත, මොකද මෙයා ආගම ඉගෙන ගත්ත කෙනෙක්. ආගම ඉගෙන ගත්ත ඉංග්‍රීසි හොඳට පුළුවන් ගෑනු ළමයෙක්ව තමයි මම හොය හොය හිටියේ. එතකොට මගේ යාළුවා ඇවිල්ලා කිව්වා ඔයාට හොඳ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. එයා මට මෙයාව ඉන්ට්‍රඩියුස් කරා. එතකොට හැබැයි මං එතකොටත් මෙයාව දැකලා හිටියේ. එතකොට මගෙත් කැමැත්තක් තිබ්බා. ඉතින් ඒකත් එක්කම තමයි මම ගිහිල්ලා ඇහුවේ. එතකොට ඇහුවාම ගෙදර ගිහිල්ලා කියන්න කිව්වහම මම ගිහිල්ලා අපේ ගෙදරින් ඇහුවා, අපේ අම්මලා තාත්තලාගෙන්. අපේ අම්මලා තාත්තලාත් කමන්නෑ යන්න කියලා මට පර්මිෂන් එකක් දුන්නා. අන්තික මෙයා හරි පිළිවෙලයි. මම මොකක් හරි නැති කරගත්ත, මම දවසක් මගේ ඐඩෙන්ටි කාඩ් එක නැති කරගත්තා. එතකොට හොඳටම බැනුවා නහුණා. මොකද මේ බඩු ටික පරිස්සමින් තියාගන්නන කල දැනුත් එහෙමයි, හරිම පිළිවෙලයි, හැම දෙයක්ම පිළිවෙලට කරනවා. කැම්පස් එකේ ඉතින් මෙයාව හම්බුණාන් පස්සේ මට කෑමෙන් බීමෙන් බොහොම අඩුපාඩුවක් තිබ්බේ නැහැ පේරාදෙණිය. මොකෝ මේ කෑම, දවල් කෑම එකයි රෑ කෑම එකයි මට උයලා දෙනවා. හොඳට රහට උයන්න පුළුවන්. මං අදටත් මේ කොහේ ගිහිල්ලා කෑවත් ගෙදර ඇවිල්ලා නෝනගේ කෑම තරම් මට රහ කෑම එකක් නැහැ. දවසක් මගේ යාළුවෙක් මාත් එක්ක හිටපු හොඳම යාළුවෙක්, මගේත් ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ හිටපු යාළුවෙක්, මම දවසක් ගෙදර ගියා සාධ්‍ය හදිස්සියෙම මොකක් හරි කාරණාවකට. එතකොට මේ මෙයාට ඇවිල්ලා කියලා තියෙනවා මේ ඒ මගේ යාළුවා, අන්න ඔයාගේ අර මේ නාජිම් ගියා ගෙදර, ගෙදරින් ප්‍රොපෝසල් එකක් එයාට ගෙනල්ලා මේ ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා කියලා. මෙයා හොඳටම කලබල වෙලා අඬලා ලොකු ප්‍රශ්නයක් ඇති කරා. එදා මේ වුණාට ඒක බොරුවක් කියලා මෙයා ඒ බොරුව පිළි අරගෙන ඒක ලොකු ප්‍රශ්නයක් කරගත්තා. පස්සේ ඉතින් ඒක මේ සෙටල් වුණා. ඊට පස්සේ
එදා හිටියා වගේමයි දැනුත් මට හිතෙන්නේ දැන් එදාට වඩා වැඩි කියලා හිතෙනවා ඊටත් වඩා ගොඩක් සැලකිලිමත් වෙනවා මං ගැන අනිත් එක ආදරෙත් වැඩි ඊටත් මම හිතන්නේ ඉස්සරහට වඩා හැම දෙයක්ින්ම වැඩි වෙලා තමයි තියෙන්නේ අඩුයක් නැහැ and it's a great blessing from Allah